අපි අද හදන්නන්නේ කොස් අට සම්බෝල. ඉතින් හැමදාම එකම විදියට කොස් අට ගන්න නැතුව මේ විදියට පොඩි වෙනසක් කරලා ඔයාලගේ කෑමකට එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු අපිට මේකට හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා. මම මෙතනදී තලලා පොතු අරගත්ත කොස් අට අරගෙන තියෙනවා. ඊට අමතරව අපිට ඕනේ අවමිරිස්, රම්පෙ කරපිංචා, රතු ලුණු, බීලුණු කිරි භාගයක් මම පොඩියට කපලා අරගෙන තියෙනවා, පොල්, ඒ වගේම සුදු ලුණු සහ කුණිස්ස අපිට ඕන කරනවා. මම දැන් මුලින්ම අපේ සෝත් හලලා පොතු ඉවත් කරගත්ත සෝදලා ගත්ත කොස් ඇටයකට රම්පෙ කරපිංච, සුදු ලුණු, අවමිරිස් සහ කපාගත්ත බීලුණු කිරි භාග එකතු කරනවා. ඒ ටික එකතු කරලා මම ඒක වැහෙන නොවැහෙන ගානට වතුර එකතු කරනවා. අපිට ඕන මුලින්ම මේක ටිකක් තඹ ගන්න. ඉතින් මම ඒ තඹ ගන්න එකටම 3-5 ඒ වගේම ලුණු, කහ මේ දේවල් ටික එකතු කරගන්නවා. ඒ වගේ මම මෙතනදී උලුහාලත් මේක එකතු කරගන්නවා. උලුහාල ඇට 3-4ක් දාගන්න පුළුවන්. ලුණු ඔයාලගේ රසානුව දාගන්න. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා මම වැඩි ගින්දරේ නෙමෙයි මධ්‍යම ප්‍රමාණයට ගින්දර දාගෙන මේක ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ මම කොස් ඇට එක තැම්බෙනකන් පොල් සම්බෝල හදාගන්න තමයි යන්නේ. මම ඒකට රතු ලුණු ගෙඩි ටිකක් තව කොච්චි කරල් දෙකකුත් එකතු කරගන්නවා. ටිකක් මිරිසට ගන්න කැමති කෙනෙක්ට කොච්චි එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් කමක් නැහැ. මම ඒකට අබ දානවා. අබ කුරු දාන්නත් පුළුවන්. නැත්නම් අබ ඇට ටිකක් දාන්නත් පුළුවන්. ඊට පස්සේ අප දාලා මම ඒක හොඳට මේ විදියට පොඩි වෙන්න කොටා ගන්නවා. ඊට පස්සේ මම වංගෙඩියට පොල් ටික දාලා ආයෙ පොල් ටිකත් එක්කත් ඒකේ විදියටම කොටා ගන්නවා. මම මෙතනදි මේකට ලුණු දාන්නේ නැහැ. නමුත් ඔයාලට බලලා රසානුව ලුණු එකතු කරගන්න පුළුවන්. මේ තියෙන අපි හදාගත්ත සම්බෝලේ. ඉතින් මම දැන් විනාඩි 5ක් විතර අපේ කොස් ඇට එක තඹ ගත්තා. ඔයාලට පේනවා මේක තව වතුර තියෙනවා. ඉතින් මේ වතුර ටික ටිකක් හිඳෙනකන් අපි ටිකක් වෙලා මේක තඹ ගන්න ඕනේ තව ටිකක් වෙලා. දැන් ඔයාලට පේනවා මේක වතුර ටිකක් හිඳිලා තියෙන්නේ. ඉතින් මම දැන් මේ වෙලාවේ මගේ කුණිස්ස ටික මේකට එකතු කරගන්නවා. මස් මාළු කන්න ඇති නිර්මාංශික කෙනෙක්ට මේක කුණිස්ස එකතු කරන්න නැතුව හදාගන්න පුළුවන්. නමුත් කුණිස්ස එකතු කරාම මේකට අමුතු රසයක් එනවා. ඉතින් ඔයාලට කැමති නම් මේකට කුණිස්සෝ එහෙම නැත්නම් වේලෙච්ච වේලපු හාල් මැස්සෝ එකතු කරගන්න පුළුවන්. මම දැන් කුණිස්ස එකතු කරලා මේක හොඳට කලවම් කරලා ආයේ විනාඩියක් විනාඩි කමාරක් විතර මේක වහලා තියෙනවා. මම දැන් මේ වෙලාවේ ලිපේ ගින්දර හොඳට මඩු කරන්න ඕනේ. මොකද මේක වතුර ගතිය නෑ. එහෙම ගින්දර වැඩි වුණොත් රොස් වෙන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ මගේ පොල් සම්බෝලේ මේකට එකතු කරගන්නවා. ඒ එකතු කරලා මේක හොඳට කලවම් කරගන්නවා. ඔයාලා මේ විදිහට හොඳට පොල් සම්බෝල එකත් එක්ක කොස් ඇට එක කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම එක ටිකක් තැම්බෙන්න මම ආයේ ගින්දර හොඳට මඩු කරලා ටික වෙලාවක් වහලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත මගේ කොස් ඇට සම්බෝල එක. මේක ගොඩක් රසයි. ඉතින් වෙනස් විදිහකට කෑම හදලා බලන්න කැමති ඔයාලට මේ රෙසිපි එකක් ට්‍රයි කරලා බලන්න පුළුවන්. ගොඩක් රසයි. ඉතින් ඔයාලට මේක ඔයාලගේ දවල් කෑමට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, ඔයාලගේ අදහස් මට පහලින් කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මගේ චැනල් එකට ඔයාලා තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන් මේ සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ආයෙම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.